පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදාට අදාළව රාජ්‍ය ආයතන 13ක් සම්බන්ධයෙන් හෙලිකර ඇති තොරතුරු වල ඉතා සංකීර්ණ තත්වයක් මතුව තිබෙනවා. එහි දක්වා ඇත්තේ රාජ්‍ය ආයතන 13ක ප්‍රාග්ධනිය වෙනුවෙන් යුතුව ඇති මුදලට සමාන වත්කම් හඳුනාගත නොහැකි බවයි. එම වාර්තාවට අනුව උපුටාගත් දත්ත කිහිපයක් මෙසේයි. ප්‍රාග්ධන වශයෙන් යොදවන ලද රුපියල් කෝටි 112,500ක් පිළිබඳ සඳහන් වෙයි. එහෙත් එම ප්‍රාග්ධන වියදමට වටිනාකම් ලෙස තිබී ඇත්තේ රුපියල් කෝටි 104,797ක්. ඒ අනුව පැහැදිලි වන්නේ රුපියල් කෝටි 7,700ක ගසා කෑමක් ආරම්භයේදීම සිදු කර ඇති බවයි. මෙම ආයතන 13ට අදාළව 2022 දෙසැම්බර් 31 වෙනිදාට තිබී ඇති වත්කම් ප්‍රමාණය ඍණ රුපියල් කෝටි 63,063කි. මෙසේ සිදු වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්නයකි. රුපියල් කෝටි 104,797ක වත්කම් ප්‍රමාණයක් උකසට තබා රුපියල් කෝටි 168,000ක ණය ලබාගෙන ඇති බවයි මේන් පැහැදිලි වන්නේ. මෙම සංකීර්ණ තත්වය තව දුරටත් විග්‍රහ කරන්නේ නම් ප්‍රාග්ධනීය ලෙස යොදවන අවස්ථාවේදීම රුපියල් කෝටි 7700ක් කොල්ලකා ඉන්පසු එම ආයතනය පවත්වාගෙන යාමට අති විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි. එසේ ගන්නා ලද ණය ප්‍රමාණය එම ආයතන 13 සතු සියලු වත්කම් ඉක්මවා රුපියල් කෝටි 63,063කි. විගණකාධිපතිවරයා හෙලිකර ඇති ආකාරයට එම ආයතන 13 ඍණ වටිනාකම් ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ මෙලෙස විශාල වශයෙන් ණය ලබා ගැනීම නිසායි. ප්‍රාග්ධනීය ලෙස මුදල් යෙදවීමෙන්ද එම ආයතන පවත්වාගෙන යාම සඳහා ණය ගැනීමෙන්ද අති විශාල මුදලක් කොල්ලකා ඇති බවද විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී තිබේ.